පහුගිය දවසක මම දාපු පෝස්ට් එකකට රිප්ලයි වීඩියෝ එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඒ තමයි මගේ උපාධිය ගැන ගොඩක් දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක මම අරගෙන එන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මට සුබපැතුම් එක්තු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියනවා. يعني පෞද්ගලිකව ස්තුතියි කියන මතරම් විශාල සුබපැතුම් ප්‍රමාණයක් තිබුණා. ඉතින් හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ආශිර්වාදයට සුබපැතුම් වලට හැමදාමත් ආදරේ. නංගිලා මලිලා ගොඩාක් දෙනෙක් අහලා තිබුණ කාරණාවක් තමයි ලංකාවේ ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද, එහෙමත් නැත්නම් ලංකාවේ LLB උපාධියක් කරන්නේ කොහොමද, අපි යන්න ඕනේ මොන ආයතන වලටද, අපිට උසස් පෙළ වලට මොනවද කරන්න ඕනේ, මොන විෂයන් තෝරගන්න ඕනේ, ඔන්න කියන ප්‍රශ්න ගණනාවක්ම අහලා තිබුණා. ඉතින් මම මගේ ජීවිතේ තෙක් උදාහරණයක් විදිහට ඔයාලට එක ගැන කියලා දෙන්නම්. ලංකාවේ ලෝයර් කෙනෙක් වෙන්න මොනවද ඕන සුදුසුකම්, එහෙමත් නැත්නම් කොහොමද ලෝයර් කෙනෙක් වෙන්නේ, අපි යන්න ඕනේ මොන මොන ආයතන වලටද, මොනවද අපි හදාරන්න ඕනේ කියන දේවල් ගැන මුලින්ම කියන්න. මම උසස් පෙළින් කලා විෂය ධාරාව යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ 38 වෙනියත් ලංකාවේ 289 වෙනියත් වෙලා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙන්නේ. මගේ ඉසේඩ අගය 2.01. තව කෙනෙක් අහලා තිබුණා ඒ සාමාන්‍ය තුනක් නැතුව කොහොමද ලෝ ෆැකල්ටි එකට ගියේ කියලා. මං කියන්න අපේ අපි ඕ ලෙවල් වලට ශිෂ්‍යත්වයට වගේ ලකුණු ප්‍රමාණයක් නෙමෙයි, කියන්නේ අපි ABC වලට නෙමෙයි, මෙතනදී උසස් පෙළදී Z එකට තමයි අපිව මේ කැම්පස් එකට සිලෙක්ට් කරගන්නේ. එතකොට ඒ තුනක් තිබ්බ ළමෙක් සමහර විට Z අගය නැතිවීම නිසා ගෙදර ඉන්නත්, ඒ එකක් තිබිලා අනිත් ඒවා B සාමාන්‍ය තිබිලා කැම්පස් යන්නත් මේ Z එක කියන එකත් එක්ක හැකියාව තියෙනවා. ඒ නිසා මගේ තියෙන්නේ මම කරමු විෂයන් තමයි ලොජික් පොලිටිකල් මීඩියා කියලා කියන්නේ. එතකොට ඒවත් එක්ක මට ඒ සාමාර්ථයක් තිබුණේ පොලිටිකල් විෂයද ලොජික් පොලිටිකල් කියන දෙකටම තිබුණේ B සාමාර්ථ දෙකක්. ඒ දෙකේ B සාමාර්ථ තිබුණාට මගේ සෙඩ් අගය 2.01ක් තිබුණා. ඒ නිසා මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වුණා. එතකොට තව කෙනෙක් අහලා තිබුණා ඉසෙඩ් එක අපි කොච්චරක් ගන්න ඕනේද කියලා ලෝ ෆැකල්ටි එකට යන්න 1.97ට වඩා වැඩි වෙන්න ඕනේ ඉසෙඩ් අගේ. සමහර වෙලාවට ඒක එහෙම එහෙම වෙනවා. මොකද ලංකාවේ මුල්ම 250 තමයි කොළඹ ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්නේ. දැන් මම 289 වෙලා කොහොමද ලෝ ෆැකල්ටි ගියේ කියලා හිතන වැද්දී ලංකාවේ 250යි ගන්නේ පළවෙනි 250. මොකද ඒ අතරතුරේ ඉන්න සමහරට සෞන්දර්ය විෂයන් කරපු අය, සමහරට වෙනත් භාෂා හදාරපු අය, ලෝයන කැමති නැති අය, එහෙමත් නැත්නම් තමන් යන්නේ වෙන පැත්තක නම් තමන් යමන් වෙන කැම්පස් යන්නේ නැත්නම් ওই කියන සාධක මත එක එකන අඩු වෙනකොට chance එක තියෙනවා. එතකොට ඉසෙඩ් එක 1.97ට වඩා වැඩි ඉසෙඩ් එකක් තියෙන කෙනෙක්ට කොළඹ ලෝ ෆැකල්ටි එකට යන්න පුළුවන්. ඊට අමතරව මම කිව්ව ලංකාවේ එකම නීති පීඨ, එහෙමත් නැත්නම් ලංකාවේ එකම ලෝ ෆැකල්ටි එක තමයි කොළඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එක කියලා කියන්නේ. එතකොට කෙනෙක් අහලා තිබුණා පේරාදෙණියේ සහ යාපනයේ තියෙන්නේ ලෝ ෆැකල්ටි නෙමෙයිද කියලා. නැහැ, පේරාදෙණියේ සහ යාපනයේ විශ්වවිද්‍යාලයේ තියෙන නීති දෙපාර්තමේන්තු තියෙන්නේ. ලංකාවටම එකම ලෝ ෆැකල්ටි එකයි තියෙන්නේ, එකම නීති පීඨයයි තියෙන්නේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය. එතකොට අපි සෙඩ් එක අගේ 90 මුලින්ම තේරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට. ඒ බැරි වුණොත් අපිට ඊළඟ සෙඩ් ප්‍රමාණයන් මත අපේ ඉහළ එක 1.9 පැනලා අනිවාර්යෙන් තිබිය යුතුමයි. එහෙම නැත්නම් අපේ ලෝ ෆැකල්ටි එකට යන්න අමාරුයි. يعني ලෝ ෆැකල්ටි නැත්නම් නීති දෙපාර්තමේන්තුව, නීති දෙපාර්තමේන්තුව ඩිපාර්ට්මන්ට්ස් වලට යන්න අමාරුයි පේරාදෙණිය සහ යාපනයේ විශ්වවිද්‍යාලවල. එතකොට සමහර වෙලාවට ලෝ ෆැකල්ටි එන්න අකමැති කෙනෙක් වෙන්න පුළුවන් දුර ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. එහෙම වෙලා ලෝ ඩිපාර්ට්මන්ට් වලට පේරාදෙණිය සහ යාපනය යන්න කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා. මේ මං කතා කරේ A levels ගැන. ඒ කියන්නේ අපි උසස් පෙළට හදාරන විෂයන් 90 මොහොමද ලෝයර් කෙනෙක් වෙන්න ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්නේ කියන එක. එතකොට තව කෙනෙක් අහලා තිබුණා, මම කලින් වීඩියෝ එකේ මගේ ග්‍රැජුවේෂන් වීඩියෝ එකේ මම දාලා තිබුණා මගේ යාළුවා ගැන විශේෂයෙන් මතක් කරලා. මොකද එයා කොමර්ස් කරලා තමයි ලෝ ෆැකල්ටි ආවෙ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි දන්න තරමින් අපිට ආර්ට් කරලා විතරයි ලෝ ෆැකල්ටි යන්න පුළුවන් කියලා. නැහැ, අපිට කොමර්ස් කරලත් ඉහළ ඉසෙඩ් අගයක් තිබුණා. ඒ කියන්නේ 1.97 පැනලා වගේ ලොකු ඉසෙඩ් අගයක් තිබුණොත් එහෙම අපිට ඒත් ලෝ ෆැකල්ටි එකට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. කොමර්ස් කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එකම දේ අපි ගන්න ඕනේ ඉසෙඩ් අගය ඉහළ සාමාර්ථයක් වෙන්න ඕනේ කියන එක.
එතකොට අපිට එතනදී A1 A3ක්ම තියෙනවද A2ක්ද තියෙන්නේ කියන එක නෙමෙයි අදාළ වෙන්නේ අපි කරන විෂයන් මත. ඒක තමයි වැදගත්ම කාරණාව. මොකද නංගිලා මල්ල ගොඩාක් දිනක් අහන මම කරපු විෂයන් මොනවද කියන එක. ලොජික්, පොලිටිකල්, මීඩියා කියන සබ්ජෙක්ට් තුන තමයි මම කරේ. හැබැයි මගේ අවුරුද්දේදී මට ඒ සාමාන්‍යය තිබුණේ පොලිටිකල් වලට, අනිත් දෙක B තිබුණේ. මීඩියා කියන විෂය සාමාන්‍යයෙන් ඉසෙට් අගේ හැම අවුරුද්දකම එහි මෙහි වෙන විෂය අගයක්. එතකොට විෂයක්. එතකොට අවුරුද්දක අඩු වෙන්නත් තව අවුරුද්දක වැඩි වෙන්නත් එහෙම තුලණය වීමක් තියෙනවා. අපේ අවුරුද්දදී මම 2016 තමයි උසස් පෙළ කරේ. මම පළවෙනි කෙනා කෙනෙක් අහලා තිබුණා කීවෙනි පාරද මේ ලොෆකට ගියේ කියලා. මම පළවෙනි පාරම ගියා විශ්වවිද්‍යාලය එකෙන්ම. එතකොට අපේ අවුරුද්දේ කැම්පස් එකෙන් හදපු කැම්පස් එක වෙනස් වුණා. පේපර් එක හදපු පැනල් එක මාරු වුණා. ඒත් එක්ක පේපර් එක ටිකක් අමාරු වුණා. ඒ නිසා ඉහළ ඉසඩ ගේකට අපිට යන්න හැකියාව තිබුණා. ඒ හේතුව හින්දා තමයි මම A1ක් B සාමාන්‍ය දෙකක් එක්ක ලෝ ෆැකල්ටි එකට යන්නේ. ඉතින් මම හිතන්නේ ඔය කාරණා ටික තමයි ලෝ ෆැකල්ටි එක උසස් පෙළත් එක්ක ලෝ හදාරන්න තියෙන හැකියාව ගැන කතා කරන්න තියෙන්නේ. සහ අනිත් කාරණාව තමයි ඉංග්‍රීසි මීඩියම්ද කරේ කියන කාරණාව. මොකද පේරාදෙනිය සහ යාපනය කියන විශ්වවිද්‍යාලව තියෙන ඉංග්‍රීසි මීඩියම් විතරයි. හැබැයි කොළඹ ලෝ ෆැකල්ටි එකේ තියෙනවා සිංහල, ඉංග්‍රීසි සහ තමිල් කියන තුනම තියෙනවා. දැන් කොලේජ් එකේ මොකද අපි ලෝ ෆැකල්ටි එකේ LLB ඩිග්‍රිය කරාට අපි ලෝයර් කෙනෙක් වෙන්නේ නැහැ. අපි නීති වේදියෙක් විතරයි වෙන්නේ. LLB ඩිග්‍රිය කර පමණින් ලෝයර් කෙනෙක් විදිහට දියුරුම් දෙන්න බෑ. අපි අනිවාර්යයෙන්ම කොලේජ් එකේ ඇටර්නි එක්සෑම් එක ලියන්න ඕනේ. ඒ කියන්නේ ෆැකල්ටි එකේ ඩිග්‍රි එකක් විතරක් නෙමෙයි ඕනම LLB එකක් කරලා අපි ලෝයර් කෙනෙක් විදිහට දියුරුම් දෙනවා නම් අපි ලෝ කොලේජ් එකේ ඇටර්නි එක්සෑම් එක ලියන්න ඕනේ. එතකොට දැන් කොලේජ් එකේ එක්සෑම් ටික ඔක්කොම ඉංග්‍රීසි වලින් කරගෙන යන නිසා ෆැකල්ටි එකෙත් ඉංග්‍රීසි මීඩියම් කරගෙන යන ක්‍රමවේදයක් ආරම්භ වෙලා තියෙනවා. මේ හේතුව නිසා මම හිතන්නේ මට නම් මම සිංහලෙන් හැදෑරුවේ ඩිග්‍රී එක. ඒකට හේතුව මම බාහිර වැඩ කටයුතුත් එක්ක කරගෙන ගියපු නිසා මට ඇත්තටම මට උමනාව තිබුණේ පහසුවෙන් ඉක්මනට ඩිග්‍රී එක ඉවර කරගන්න. රිපීට් වෙන්නේ නැතුව මම එක් සබ්ජෙක්ට් එකක් රිපීට් නැහැ. සබ්ජෙක්ට් අපිට 20ක් 19ක් අනිවාර්ය තිබුණා සහ අමතර විෂයන් හදාරන්න පුළුවන්කම තිබුණ නිසා මම සබ්ජෙක්ට් 20ක් හැදෑරුවා. 20ට සයිමන්ස් අපිට 40ක් කරන්න තිබුණා. ඉතින් ඒකත් එක්ක මට උමනාව තිබ්බේ සාමාර්ථයක් නැතත් මට ඩිග්‍රී එක ඉවර කරගන්න උමනාව තිබ්බ නිසා තමයි මම සිංහලෙන් ඩිග්‍රී එක හැදෑරුවේ. සහ ඉතින් මට අවසානයේදී දෙවන පෙළ සාමාර්ථයක් සහිතව මම උපාධිය අවසන් කළා. නීතිවේදී උපාධිය කොට දෙනෙක් අහලවල තියෙනවා ඉංග්‍රීසි C1 සහ ඔලෙව C1 සහ A-level S1 ගැන. ඉතින් මම හිතන්නේ ඒක දැන් වෙනස් වෙනවා කියලා කියනවා. හැබැයි මම හරියට මේ ගැන දැනුවත් නැහැ. චුට්ටක් හොයලා බලන්න. මොකද ඔයාලා කොච්චර A-level result එකක් ගත්තත් ලංකාවේ පළවෙනිය වුණත් ඔයාලට ඉංග්‍රීසි වලට ඔලෙවල් C1 හරි A-level S1 හරි නැත්නම් ඔයාලට ලෝ ෆැකල්ටි එකට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්න අවධානය යොමු කරන්න. ඉගෙන ගන්න එක කියන්නේ පාඩම් කරලා ඔලෙවල් A-level results ගන්න එක විතරක් නෙවෙයි. බාහිර සාධක ගැනත් දැනුවත් වෙන්න, ඉංග්‍රීසි ටික හදා ගන්න. ඔන්න ඔය ටික තමයි මම හිතන්නේ මේ උසස් පෙළ පැත්තෙන් ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවට ඔයාලට දැනගන්න ඕනේ කියන කාරණා ටික, දැනුවත් විය යුතු කාරණා ටික. එතනදී උසස් පෙළට ඔයාලා මම කරපු විෂයම තෝරගන්න ඕනේ කියලා එකක් නැහැ. ගොඩක් දෙනෙක් මගෙන් අහන නිසා මම කියන්නේ ඔයාලට හර විෂයන්, ඒ කියන්නේ හොඳ ඉසෙඩ් අගයක් තියෙන විෂයන් තෝරගන්න, ඒ කියන්නේ ඔයාලට කරන්න ලේසියෙන් කරගන්න පුළුවන් විෂයන්. විෂයන් තුනම අමාරු විෂයන් තෝරගන්න එපා. එක විෂයක් හරි ඔයාලට පහසුවෙන් සැහැල්ලුවෙන් කරන්න පුළුවන් විෂයක් තෝරගන්න. හොඳට ප්ලෑන් කරලා වැඩක ටික කරගන්න. ඒ ගැන මම වෙන වීඩියෝ එකක් කරන්නම්. කොහොමද මම A-levels කරේ, A-level වලට පාඩම් කරේ සහ කොහොමද කාලය කළමනාකරණය කරගත්තේ, මොකද මගේ වැඩ බැලන්ස් කරගත්තේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා. ඒකටත් වෙන වීඩියෝ එකකින් ඔයාලට උත්තර දෙන්න. මම හිතන්නේ ලෝ ඩිග්‍රී එක සම්බන්ධයෙන් ෆැකල්ටි එකේ ඇතුළේ තියෙන කාරණා ගැන ඔයගලන්ට මේ දැනුවත් වීම ප්‍රමාණවත් ඇති. අනිත් කාරණාව තමයි සයිමන්ස් ගැන අහලා තිබුණා. මම හිතන්නේ ලෝ ෆැකල්ටි එකේ ඉන්න නංගිලා මල්ලා වෙන්න ඕනේ. සයිමන්ස් කියන්නේ අපි මේ මහා බරක් විදිහට අරගෙන එහෙම නැතුව සැහැල්ලුවෙන් අපිට කරගෙන යන්න පුළුවන්. එන්න ඉන්න කෙනු ලෝ ෆැකල්ටි යන්න ඉන්න බලන් ඉන්න නංගිලා මල්ලා ඉන්නවනම් එහෙම හිසරදයක් කරගන්න එපා. සැහැල්ලුවෙන් ඩිග්‍රී එක කරගන්න පුළුවන් විදිහට ඔළුව හදාගන්න. හිතන තරම් ලේසි නැහැ. මොකද මම දැක්ක එක කමෙන්ට් එකක් මට තිබුණා, මම ලෝ ඩිග්‍රී කරන් මෙහෙමනම් ඉංජිනේරින් හරි මෙඩිසින් හරි ගියානම් කොහොමද කියලා.
මෙහෙමයි තින් මම දකින විදිහට ඉංජිනේරින් මෙඩිසින් ලෝ කියලා කියන හැම විෂයම එක හා සමානව බරක් යොදවන්න ඕනේ සහ අමාරුයි කරගන්න එක කරන කෙනා තමයි ඒක දන්නේ කොච්චර අමාරුද ඩිග්‍රියක් වෙනුවෙන් මහන්සි වෙන එක කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් හැලු කරන්න එපා. යා කරේ ඉංජිනේර කෙනෙක්ද යා ලෝයර් කෙනෙක්ද ડોක්ටර් කෙනෙක්ද එහෙම නැත්නම් යා කරේ ආර්ට් ඩිග්‍රියක්ද එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙයක්ද කියලා එක කිසිසේත්ම හැලු කරන්න එපා කිසිම වෙලාවක. මොකද ඒ හැම කෙනාම තමන්ගේ මහන්සිය තකුම් කොච්චර කැපවීමක් කරනවද ඒ ඩිග්‍රියක් කරන්න කියන එක කරන කෙනා විතරයි දන්න නිසා. මම හිතන්නේ ඒ කරුණු ටික ප්‍රමාණවත් ඇති ලෝ ෆැකල්ටි එකේ වෙන්නේ කොහොමද මොකද අපි කොහොමද යන්නේ කියන කරුණු ගැන කතා කරනකොට. ඉතින් ඊට අමතරව මම කියන්නම් ලෝ ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අය සමහර මම කමෙන්ට්ස් දැක්කා ලෝ යන්න හිටියා හැබැයි යන්න හම්බ වුණේ නැහැ හරි මාසයි යන්න මොනවද කරන්න ඕනි කියලා. ඉතින් අපිට උසස් පෙළට උසස් පෙළින් ඔයාලට NLB ඩිග්‍රී එකක් කරන්න බැරි වුණත් ලංකාවේ වෙනත් විදි විදිහට අපිට පුළුවන් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් කරන්න. ලෝ කොලේජ් එක කියන්නේ ලංකාවේ නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ඔයාලට හැකියාවක් තියෙනවා. හැබැයි එතනදී LLB ඩිග්‍රී එකක් හම්බ වෙන්නේ නැහැ. ඔයාලා ලෝ කෙනෙක් විදිහට තමයි එලියට එන්නේ. නමුත් LLB ඩිග්‍රී එකක් හම්බ වෙන්නේ නැහැ. නීති වේදී උපාධියක් හම්බ වෙන්නේ නැහැ නීති විද්‍යාලයේ අයට. එතකොට හැබැයි ඕපන් යුනිවර්සිටි එකේ පුළුවන් ඔයාලට LLB එකක් හදාරන්න. ඒ දෙකටම ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියලා ඒ එක්සෑම් එකෙන් පාස් වුණොත් තමයි ඕකට ඇතුළත් වීමේ හැකියාව තියෙන්නේ. එතකොට නීති විද්‍යාලයේ අවුරුදු 3ක් නීති ඉංජිනේර අවුරුදු 3ක් අධ්‍යාපනය හදාරලා නීති ඉංජිනේරෙක් විදිහට දියුරුම් දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ දෙකට ඇතුළත් වෙන්න වැඩි විස්තර ඔයගොල්ලෝ ඒ ආයතන වලට කතා කරලා තොරතුරු දැනගන්න. කියන්නේ තමන් වෙන ඩිග්‍රී එකක් කරන ගමන් හරි තමන් ලෝ කෙනෙක් වෙන්න කැමති නම් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් කරලා ලෝ කොලේජ් ගිහිල්ලා ඔයාලට පුළුවන් ලෝ කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් දැන් තව කෙනෙක් අහලා තිබුණා බාහිර උපාධියක් කරලා ලෝ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එහෙම බෑ. බාහිර උපාධිය කියන්නේ තමන් කරන වෙන බාහිරින් කරන උපාධියක් වෙන්න ඕනේ. ඒ නිසා LLB ඩිග්‍රී එකක් වෙන්න ඕනේ එක්කෝ. එහෙම කරන්න පුළුවන් ආයතන ලංකාවේ ඕන තරම් තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා LLB උපාධිය හදාරන්න පුළුවන් CFBS APIT එක ඔය වගේ විවිධ ආයතන තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට මුදලක් වියදම් කරලා උපාධිය හදාරන්න හැකියාවක් තියෙනවා නම් නීති ඉංජිනේරෙක් වීමට LLB ඩිග්‍රී එක කරන්න පුළුවන්. ඒ කොහොම කරත් අපි අවසානයේ ලංකාවේ දියුරුම් දෙන්න නම් නීති ඉංජිනේරෙක් විදිහට දියුරුම් දෙන්න නම් අනිවාර්යයෙන්ම ලෝ කොලේජ් එකේ ඇටර්නි එක්සෑම් එක ලියන්න ඕනේ. මමත් ඒ නිසා මේ දවස්වල විභාගෙට සූදානම් වෙන්න ඕනේ. උපාධිය අවසන් කරාට තාමත් නීති ඉංජිනේරියක් නෙමෙයි, තාම නීති ශිෂ්‍යාවක්. ඒ නිසා දියුරුම් දෙනකන් අපේ මේ ප්‍රොසීඩර් එක ඉවර වෙන්නේ නැහැ. අපි අවුරුදු 4ක් LLB එක හදාරලා ඊට පස්සේ කොලේජ් එකේ අන්තිම එක්සෑම් එක ලියන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි ලංකාවේ නීති ඉංජිනේරයෙක් වෙන්න පුළුවන් විදි සහ නීති ඉංජිනේරයෙක් කියන භූමිකාව ඇතුලේ තමන් කොහොමද එතනට යන්නේ කියන කාරණා ටික. මම දන්න මේ දේවල් ටික ප්‍රමාණවත් ඇති. මගෙන් අහපු නීති කියන්නේ නීතිවේදී උපාධිය සම්බන්ධයෙන් අහපු ප්‍රශ්න වලට මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටම උත්තරයක් හම්බ වෙන්න ඇති කියලා. ඉතින් අහපු අනිත් දේවල් ගැන ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා මගේ ඩිප්ලෝමා ගැන මොනවද. ඒ වගේම මේ දේවල් වලට වැඩ කරේ කොහොමද, කාලය කළමනාකරණය කරගත්තේ කොහොමද ඔන්න ඔය කියන කාරණා ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. තමන් වෙනුවෙන් වැඩ කරන්න, තමන් වෙනුවෙන් හීන දකින්න, ඒ හීන වලට යන්න වැඩ කරන්න, කොච්චර මහන්සි වුණත් අතාරින්න එපා. අවසානයේදී තමන්ට තමන් උතරයි ඉන්නේ. ඒ නිසා හරි විදිහට හරි දේවල් තෝරගන්න, තමන් වෙනුවෙන් මහන්සි වෙන්න, කොච්චර නැහැයි බැහැයි කිව්වොත් කොහොම හරි වැඩේ කරනවා කියන අදිෂ්ඨානයෙන් වැඩ කටයුතු කරන්න. කිසිම දෙයක් කිසිම වෘත්තියක් කොයිම වෙලාවකවත් ලේසි නැහැ. ඒ නිසා තමන් කරන දේ ආසාවෙන් කරන්න. මමත් මුලදී හරිම අකමැති වුණා ඩිග්‍රී කරන්න යන්න කැම්පස් යන ආසාවෙන් හිටියා. නමුත් ඩිග්‍රී කරන්න ගත්තාම මුලදී මටත් එපා වීම තිබුණා. හරි අමාරුයි කරගන්නේ කොහොමද, ස්ට්‍රෙස් පාඩම් කරගන්නේ කොහොමද, සයිමන්ස් කරන්නේ කොහොමද ඔන්න වගේ කියන ප්‍රශ්න ගොඩාක් මටත් තිබුණා. හැබැයි ඒවට කොහොම හරි සාර්ථක මුහුණ දෙන්න, අවසානයේදී ඔයාලා දකින්න හීනය සැබෑ වෙන්න නම් ඒක අනිවාර්යයෙන්ම දරාගෙන බාධක හැමදේම ජයගෙන අපිට කරන්නම සිද්ධ වෙනවා. ඒ හේතුව නිසාම එහි අවසාන ප්‍රතිඵලය මම භුක්ති විඳා මේ පහුගිය දවසක. ඒ නිසා ඒව දකින්නකොට වෙච්ච කැපකිරීමට වෙච්ච මහන්සියට ඒක චුට්ටක්වත් දැනෙන්නේ නැහැ ඒ අවසාන ප්‍රතිඵලය දකින්නකොට. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තා සතුටු කරන්න, තමන් සතුටු කරන්න වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. තමන් වෙනුවෙන්ම වැඩ කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.